අයිබුවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත එජාප නායකත්වය රනිල්ට විසක් කෘත්‍යාධිකාරී මණ්ඩලය මගහරි වුහාන් සිට එන සිසුන් සඳහා විශේෂ නිරෝධායන වැඩසටහනක් ශ්‍රී ලනිපය සන්ධානයකින් එයි දෙමව්පියන්ට හා වැඩිමල් සහෝදර සහෝදරියන්ට පැවරෙන වගකීම දෙමව්පියන් තමන්ගේ දරුවන් පිළිබඳව මීට වඩා විමසිල්ලෙන් සිටීමට කටයුතු කරන්න ඕන කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ කොරෝනා වෛරසයෙන් සමස්තයක් ලෙස මිය ගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිය වීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වූයේ පසුගිය 27 වෙනිදායි. මෙරටින් මෙතෙක්ම රෝගී වැළඳුණු පුද්ගලයන් වාර්තා වියත්තේ එක්කයිකු පමණයි. අදාළ රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනෙ ප්‍රතිකාර ලැබනවා. කොරෝනා වෛරසයේ ආසාදිත වියති බවට සැක කෙරෙන රෝගීන් 17 දෙනෙකුද පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. කොරෝනා රෝගීන් වෙනුවෙන් දෙවිනපුර රෝහල් 12ක් සූදානම් කර ඇති අතර ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කර තිබෙනවා. චීනයේ සිට මෙරටට පැමිණෙන සිසුන් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස්වලම සිටිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. එම කාලය තුළ උණ, කැස, සෙම් ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් සෞඛ්‍ය අංශ දැනුවත් කර ආසන්න රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද වෛද්‍යවරුන් දැනුම් දෙනවා. තවත් රෝගීන් කීප දෙනෙකුම මේ රෝගය සඳහා පරීක්ෂා කළා. ඒ පරීක්ෂා කරපු රෝගීන් සියලුම දෙනාම මේ රෝගය නැහැයි කියලා තහවුරු වෙලා තියෙනවා. තවත් රෝගීන් කීප දෙනෙකුගේ පරීක්ෂණ කරන්න තියෙනවා. මේ රෝග තත්ත්වය ලංකාවේ ඉතාමත්ම හොඳින් පාලනය වෙලා තියෙනවා. මේ වෛරසය අපේ සමාජය තුළ සංසරණය වෙන්නේ නැහැ කියන පණිවුඩය කියන්න පුළුවන්. දැන් රෝගීන් 30ක් පමණ මේ සැකකටයුතු කාරණේ නිසා ඇතුළු වෙලා තියෙනවා. නමුත් එකම තැනැත්තියකගේ පමණයි චීනයේ සිට පැමිණි කෙනෙක් කාන්තාවකගේ මේ රෝගයේ තත්ත්වය තියෙන බව තහවුරු වෙලා තියෙන්නේ. ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් දැනට සිටිනවා. ඇය තවමත් රෝහලේ ඉන්නේ. අද පුවත්පතක බොහොම වැරදි ආරංචියක් ප්‍රචාරය වුණා. රෝහල් සුළු සේවකයන් මේ තත්ත්වය නිසා නිවාඩු දාලා ගිහලා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. රෝහලේ සුළු සේවකයන් සාමාන්‍ය ආකාරයෙන් ඉතාමත් හොඳින් වැඩ කරගෙන යනවා. වරායත් අපි සියලුම සෞඛ්‍ය කාර්යාලවලට දැනුවත් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ සැක සහිත රටවල් වලින් එනවන ඒ සියලු අයගෙම දත්ත ගන්න කියලා බහජනතාවට හෝ දරුවන්ට මුඛ ආවරණ පැළඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවනතෙක් නිර්දේශයක් නිකුත් කර නැහැ චීනයේ අධි අවදානම් කලාපයක් වන වුහාන් නගරයේ සිට පැමිණෙන සිසුන් නිරෝධායනය කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටින්නේ මෙතරම් වැඩපිළිවෙල සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාකින් අප විමසා සිටියා කොරෝනා වෛරසය ආසාදිතව තිබෙන ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් ආරංචි වී තිබෙන 33 දෙනෙක්ින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි හොත් ඔවුන් සම්බන්ධ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව වැඩබලන ආරක්ෂක මාණ්ඩික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදා අධිපති ලුතනන් ජෙනරල් ශරන් සිල්ලාගේ උපදෙස් පරිදි දෙතලාවේ දැනට කාමර 32කින් යුත් වාට්ටු දෙකක් සූදානම් කළා තියෙනවා. ඒ අනුව ඔවුන්ට සිදු පහසුකම් සහිතව නියවාසිකව දවස් 14 රැඳී සිටීමට පුළුවන්. ඒ නිසා ඔවුන් මේ සම්බන්ධව තිබවත් අභාගන ඒගොල්ලන්ට අවශ්‍යතාවය පරීක්ෂා කිරීම තමයි මූලිකම අවස්ථාව. පුත්කලයන්ගේ උෂ්ණත්වය හඳුනාගත හැකි ස්කෑනර් යන්ත්‍ර ගුවන්තොටුපලේ සවි කර ඇති අතර මෙරටට පැමිණෙන සියලු මකින් සෞඛ්‍ය දත්ත පොරම පිරවීම අනිවාර්ය කර තිබෙනවා. නිතර සබන් යොදා අත්සේදීම සජීවී හෝ මල සතුන් ඇල්ලීමෙන් වැළකීම කිවිසුම් යන විට හෝ කහින විට භාවිතයට ගෙන ඉවත් කළ හැකි ටිෂු හෝ වැලමිට භාවිත කිරීම ඇතුළු උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව වෙනුවෙන් නිකුත් කර තිබෙනවා. මෙතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදත් අදහස් පළ කළා. රජයක් වශයෙන් ගන්න සියලු පියවර අරගෙන තියෙනවා ප්‍රතිරිවීම වැළැක්වීම සඳහා. එක ලෙඩෙක් විතරයි හම්බුලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කලබල විය යුතු නැහැ කියන එකයි අපේ උපදෙස. හැබැයි පිළිසිදුවට කටයුතු කිරීම වැදගත් වෙනවා. ගුවන් බලපත්‍රවල 50% අඩු කරලා තිබෙනවා. චීනයේ බලධාරීන් යම් පළාත් ඉතාම නරක
පැතිරියාමකට පත්වේ හැකි නිසා සීමා කළා තිබෙනවා. ඒ සීමා කිරීමේ තත්ත්වය වෙනස් කර ගනිමින් එයා ගෙන්වා ගැනීමට හැකි හා පහසුකම් ලබා දීමට රජය මැදිහත් වීමෙන් කටයුතු කරනවා. විපක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය අපි රජයට 100%ක් සහයෝගය දෙන්න සූදානම් මේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය මැඩ පැවැත්වීම සඳහාත් විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ අධික මුදලට විකුණනවා කියලා දැනගන්න ලැබෙනවා අපි රජයට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව මිල පාලනයක් එක් කිරීම පිළිබඳව ලෝකෙම උණුසුම් කළ ලෝකෙම කතාබහට ලක් වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වන්නේ චීනයේ වුහාන් නගරයේ චීනයේ වැඩිම ජනසංඛ්‍යාවක් ජීවත් වන නගර අතරින් හත්වන ස්ථානයේ වුහාන් නගරය පසුවන්නේ. ඒ අනුව වුහාන් නගරයේ ජීවත් වන ජනසංඛ්‍යාව මිලියන 11ක්. ඒ කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය නිසා චීනයේ වුහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා අදට දින 8ක පමණ කාලයක් ගත වෙනවා. වුහාන් නගරය තුළ මේ වන විට ශ්‍රී ලංකිකයින් 33 දෙනෙකු රැඳී සිටින බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. වුහාන් නගරයෙන් පැතිරීම ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට චීනයේ සියලුම ප්‍රාන්තවලට පැතිර ගොස් අවසන්. මේ අතර ජපානය, තායිලන්තය, කාම්බෝජියාව, මැලේසියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් 20ක කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් වාර්තා වී තිබෙනවා. මෙම සංඛ්‍යා ලේඛනවලට අද දිනේදී අලුතින්ම එක් වූ රටවල් දෙක ලෙස ඉන්දියාව සහ පිලිපීනය හඳුන්වන්නට පුළුවන්. බෙතර ටිබෙටින් ද කොරෝනා වෛරසය ආසාදිනේ වූවකු හඹවීමත් සමග චීනයේ සෑම ප්‍රදේශයකින්ම කොරෝනා රෝගීන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මෙයනු චීනයේ තුල කොරෝනා ආසාදිතයන් 7711 දෙනෙකු හමු වී ඇති බවට මෙවන විට තහවුරු කර තිබෙනවා. චීනයට අමතරව තවත් රටවල් 20කට රෝගය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. කොරෝනා වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම දක්වා වර්ධනය වී ඇද්ද යන්න පිළිබඳ සලකා බැලීමට විශේෂ රැස්වීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ අද පැවැත්වීමට නියමිතව තිබුණා. කොරෝනා වෛරසය නිසා චීන ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ වන විට ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් රැසක්ද චීනයට පියාසර කිරීම අත්හිටුවා ඇති අතර Google, Starbucks, Tesla වැනි ජාත්‍යන්තර සමාගම් සිය චීන කාර්යාල වසා දැමීමටද කටයුතු කර තිබෙනවා. අද දිනේ සීනේ ඉඳලා අපේ ශ්‍රී ලංකන් ළමයි 8-1 දෙනෙක් ලංකාවට අවිල සූදානම් කරලා තියෙනවා. ඒක උදේ වෙනකොට මේ ළමයි ලංකාවට එනවා. ඒකෝල්ලොත් එක අතට 580 දෙනෙක් මේ වෙනකොට අපේ තානාපති කාර්යාලය හරහා අවිත් තියෙනවා. තව ඉන්නවා වුහාන් නගරයේ ළමයි 33 දෙනෙක් ඒකෝල්ලෝගේ පවුල අයත් එක්ක. ඒකෝල්ලො සම්බන්ධයෙන් අපි සීන රජෙත් එක්ක කරගෙන යන සාකච්ඡාව බොහෝ දුරට සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ ළමයි ඔක්කොම ලක්වැසි ලෝවැසි සියලු ජනයාගේ රෝග නිවාරණය කරනු පිණිස ගංගාරාම විහාරස්ථානයේදී පිරිස් සජ්ජායනයක් දැන් සිදු කෙරෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත ගයාල අක්‍රුවනි. සියලු ජනයාගේ රෝග බිය නිවාරණය පිණිස මහා පිරිත් දේශනය ගංගාරාම විහාරස්ථානයේදී අද පැවැත්වෙනවා. ජාති ආගම් කුල ભેදයන්ගෙන් තොරව කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් සහ රටට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමිනුයි මෙම සත්දින පිරිත් පින්කම් මාලාව පැවැත්වෙන්නේ. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගල්ගොඩ ඥානීසර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මූලිකත්වයෙනුයි මෙම පිරිත් පින්කම් මාලාව ආරම්භ වන්නේ. අද සිට දින 7ක් පුරාවට මෙම පිරිත් පින්කම් මාලාව පැවැත්වෙනවා. මේ සඳහා මැති ඇමතිවරුන් විද්වතුන් නැතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා. අප ඔබත් ආරාධනා කරනවා පැමිණෙන්න ගංගාරාම විහාරස්ථානය වෙත සහභාගී වන්න මේ පිරිත් පින්කම සමගින්. මම ගයා ලක්රුවනි, ගයන් සංජය, ශ්‍රියා නලින්ද සමගින් ගංගාරාම විහාරස්ථානයේ සිට.
ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්ුණද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 20 දෙනෙකු ඊට එක්ව සිටියේ නැහැ. නව සංධානයේ නායකත්වයේ මෙන්ම අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එහිදී තීරණය කෙරුණා. එහෙත් පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වූයේ නැහැ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්ුණේ. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී 59 දිනකුගෙන් යොත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 37 දෙනෙක් අද රැස්වීමට එක්ව සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 20 දෙනෙකු ඊට එක්ව සිටියේ නැහැ. පක්ෂ නායකත්වයේ වෙනස් විය යුතු බවට දරුණු ගැටුමක් පවතින තත්ත්වයක් තුලයි අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්ුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමින් වැඩි බහුතරය නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතාට බහර දිය යුතු බවට තීරණය කළ බවටද පසුගිය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව අදහස් පළබුණා. එහෙත් අද පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වූයේ නැහැ. සන්දානේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න ඒකමතිකව තීරණය වුණා. ඉතින් ලබන බ්‍රහස්පතින්දා ආයි කෘත්‍යාධාරී මණ්ඩලයේ රැස් වෙනවා. ඒ අවස්ථාවේදී මේ තීරණය ඉස්තිර කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකත්වයේ දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තත්ත්වෙම ඉන්නවා. මේ 59 දෙනාගෙන් 37 දෙනෙක් අද පැමිණලා සිටියා. ඒ වගේම 6 දෙනෙක් එන්නේ නැහැ කියලා දැනට දවස් 5කට ඉස්සෙල්ලා දැනුම් දීලා තිබුණා. ඒ අනුව අද 16 දෙනෙක් පැමිණලා සිටියේ නැහැ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වුණා ඝනපූර්ණයක් තිබුණ නිසා. විශේෂයෙන්ම අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවට ගැනුනේ පසුගිය දවසක තිබුණ කණ්ඩායම් රැස්වීමේදී අජිත් පෙරමැතිතුමාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ ආකාරය පිළිබඳව අපේ පක්ෂයේ විනය කඩ කරමින් කටයුතු කිරීම සහ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගොඩක් මන්ත්‍රීවරු කෘත්‍යාධිකාරී සභිකයන් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකවරයාට දැනුම් දීලා තිබුණා. ඒ වගේම ඒ හේතු මත තමයි මේ තීරණය ගත්තේ. වර්ජනයක් කියලා දන්නේ නැති 57ක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නවා. 37ක් ඇවිදිලා තිබ්බා. 20ක් ඇවිල්ලා නැහැ. 20න් 6ක් විවිධ රට ගියා කියලා විවිධ හේතුන් නිසා දැනුම් දීලා තිනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ බූදලයක් නොවන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට හේතුව ස්වාධීන රූපවාහිනියට පැහැදිලි කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මිනිස්සු එළියට දාන්නයි. ඒ වගේ තමන්ට ඕන ඕන මිනිස්සු ගෙනල්ලා ඒකට දාගන්නයි යන්නේ. ඒක දේශපාලන පක්ෂයක්ට ඒ පක්ෂයෙන් ලැබිය යුතු ගෞරවය නොලැබීමක් හැටියටයි මම දකින්නේ. ලොකු ගන්න නායකයාට බෑ පක්ෂයේ නම්ල ඉස්තුවක් ගේලා මෙන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා කියන්නේ. එහෙම කියනවා නම් මේක නායකයාගේ බුද්ධිලික දේපලක් වගේ. නායකයාගේ බූදලයක් වගේ වෙනවා. දැන් මට දැනුවත් කරලා නැහැ අඩු ගන්න මම අස්කරාද කියලා. එයා වර්තමාන පක්ෂ නායකයා අපට දැනුම් දීලා තියෙන්නේ මේ වෙනකොට එයා ඡන්දෙ ඉල්ලන්නේත් නැහැ කියලා මේ. හැබැයි ඡන්දෙ ඉල්ලන්නේ නැහැ නමුත් පක්ෂ නායකයා හැටියට ඉන්නවා. සජ්ජාතිය පාක්ෂිකව අපට කියන්නේ. මේ වර්තමාන නායකත්වයේ වෙනසක් නැත්නම් ඒගොල්ලෝ පක්ෂයට ඡන්ද දෙන්නේත් නැහැ කියලා කියනවා. විශේෂයෙන් අද දිනේ සජ්ජාතිය පක්ෂයේ ප්‍රතිකාරී මණ්ඩල රැස්වලා තිබුණා අවස තුනට. නමුත් සජ්ජාතිය දස මැතිතුමා අතුළු අපි 30ක් එකද සහභාගී වුණේ නැහැ. පොරුල් සන්ධානයේ මහලේකම් ධූරයේ පුදුම දෙක පාගෙන බැලුවද. ඒ කාරණාත් ඒ වගේ අපේ සහෝදර අරිත්‍යතරමතුමා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාමතුමා පොල්සේනාට අපේ නගරාධිපතිනි සහ මිත්‍යාස් වාකිල් මාල්කමතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවර තිබුණ නිසා අපි තීන්දුව කර අද ප්‍රතිකාරී මණ්ඩලයේ සහභාගී නොවෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නමින් තරඟ වැදීමට තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකදී 51% බලයක් පොදු ජන පෙරමුණටත් 31% බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමටත් සෙසු පක්ෂවලට ඉතිරි කොටසත් බෙදී යන ආකාරයට නව සන්ධානය නිර්මාණය කිරීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය අපි පිටවල අවසන්. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නිලධාරි මණ්ඩලය පත් කිරීමත් ඒ වගේම එහි විධායක සභා නැසීම පැවැත්වීමත් අපිට සිද්ධ කරන්න වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනෙකුත් දේශපාලන පක්ෂයත් සිවි දනාමකට එකතු වෙලා අපේ අවශ්‍ය කටයුතු ටික අපි ස්ථාපිත කරනවා. මේ ව්‍යවස්ථාව තුළ 51% විධායක සභාවේ බලය පොදු ජන ගත්ත ලකුණ
මත්කුඩු උවදුර නැති කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දෙමෝපියන්ට මෙන්ම වැඩිමහල් සහෝදර සහෝදරියන්ටද තරුණ පරපුර මත්උවදුරෙන් බේරා ගැනීමේ වගකීමක් ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. बरटु बौद्ध मंदिरे चैत्ये कोत निरावरण किरीमे उत्सवेट एक्वेमिनुई अग्रामात्यवरया मे बवकिया सिटी मोरटुव शासनारक्षक बलमंडले सभापति पूज्य गंपोल सुगुण दज स्वामीन वहन्से मेन्म गिहि पेविदि बहु पिरिसक मेम अवस्थावट एक्कुणा मे पहुगिय काले तुलदी विशाल वशयेन अपे दरुवो नोयेक मात्र कुडुवलट मात पितिवलट अब्बहै वेन्न पटन अरगत्त बव अपट दैन पहदिली තරුණ පරපුර විනාශ වෙලා යනවා දකින්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකට අපි තදබල ලෙස පියවර ගැනීමට පොලිසියට දන්වලා තියෙනවා. දෙමව්පියන් තමන්ගේ දරුවන් පිළිබඳව මීට වඩා විමසිල්ලෙන් සිටීමට කටයුතු කරන්න ඕන කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ක්‍රියාකලාපයන් පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැඩිමල් සහෝදරන්ගේ යුතුකමක් වශයෙන් අපි දකිනවා. ඉතින් මේක නැත්තම් අපි සමාජය ජාතියක් වශයෙන් උත් අපි පිරිනවයි කියන එක අපි මතක තබා ගත යුතු තියෙනවා. हेरोइन किलोग्राम एकसी अनु देकाक गिनी अवी दहायक मैगसीन दहायक समग सेककरुवान तुन देनकु अत्तरांगुड गत्ता අත්නංගුට ගත් සැකකරුවන් ගෙන් දෙදෙනෙකු කාන්තාවන් පැලීගොඩ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් අධිවේගී මාර්ගයේදී සැක කටයුතු වාහනයක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අදුදැසන අත්නංගුට ගත්තා. ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම වලදී සෙසු හෙරොයින් තොගය සහ ආයුධ සුව කෙනුනි. ඒ බණ්ඩාරගම පොලිස් වසමේ සංගවාතිබේදී ඒ ප්‍රමාණය හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් බස්නාහිර උතුරු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණ යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ. ලෝක වෙළඳපොලේ තෙල් මිල සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිදු කර ඇති පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී දෙසැම්බර් මාසයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් වැඩි වී ඇති අතර ලංකා ඩීසල් මිලද රුපියල් 12කින් වැඩි වුණා. සුපර් ඩීසල් මිලද එම මාසයේදී රුපියල් 5කින් වැඩි වූ බවයි බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. ජනවාරි මාසයේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩුවද මේවන විට බොරතෙල් බැරලයක වටිනාකම ඇමරිකා ඩොලර් 62 ඉක්මවනවා. විපක්ෂ නායකවරයා පවසන පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 57.9ක් නොවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මෙහෙම රටක් විනාශ කළ ඉවරලා විපක්ෂ නායකතුමා කියන ලෝක තෙල් මිල පහත බැසීමේ වාසිය ආණ්ඩුව ජනතාවට ලබා දෙන්නේ නැහැ. තාමත් එතුමට මේ කවුරු හරි ලද බොළඳ වැරදි තුන්ඩු ලියලා දෙනවා. දැනට කනිජ තෙල් සංස්ථාවට මිල සූත්‍රයට අනුව ගලපපු නැති නිසා ඇති වෙලා තියෙන අලාභය පමණක් රුපියල් බිලියන 12යි. මේක දරාගන්නෙත් මේ රටේ ජනතාවම තමයි. වර්ෂ 4.5ක් සම්පූර්ණයෙන් බිමට ඇදලා දාපුවාම දවස් 100කින් මේක අනිත් පැත්තට හරවන්න බෑ. මිල තවදුරටත් අඩු වුණොත් මේ අලාභ ආවරණ නීවීමෙන් පසු අවශ්‍යම කණිජ තෙල් මිල අඩු කරනවා. ස්ථාවර තන්පතු පහසුකම් අනුපාතය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතය පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා. දේශීය ආර්ථිකයේ යහපත් ප්‍රවණතාව සැලකිල්ලටගෙන මෙම තීරණයගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසන්නේ. මෙම වර්ෂයට අදාළ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව ප්‍රකාශ කළා. 2018 සහ 2019 වසරවල පොලි අනුපාත අගයට වඩා මෙම වසරේ ආරම්භයේදීම පොලි අනුපාතය අඩු කිරීමට මහ බැංකුව තීරණය කිරීම සුවිශේෂී වෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 6.5 බිඳුවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය 7.5 බිඳුව දක්වාත් අඩු කිරීමටයි තීරණය කෙරුණේ. මෙමගින් බාණ්ඩ මිල ඉහළ යාමේ තත්ත්වය පාලනීය වීම හා වෙළඳ පොලේ ණය අනුපාතය පහළ යාම සිදුවනවා. වසර ආරම්භයේ පෙන්눔 කරන මෙම යහපත් මූල්‍ය ප්‍රවණතාව 2020 වසර අවසාන වෙන විට 4%ක ආර්ථික වර්ධනයේ ඉක්මවා යාමට හේතු වනු ඇති බවයි මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. To pass the benefit of reduced cost of funds to the economy, the board took into consideration several macro. මෙම මූල්‍යමය ප්‍රතිපත්ති තීරණ නිසා ශුද්‍ර මූල්‍ය ආර්ථික කටයුතු වර්ධනය වෙනවා.
උද්ධමනයේ වෙනස් වීම සිදුවවත් එය කෙටි කාලීනයි. එතුලින් දේශීය සැපයුම ක්‍රමිකම වර්ධනය වීමද සිදුවිය හැකියි. මේවන විට උද්ධමනය යම් මට්ටමකට පවත්වා ගැනීමට හැකියව තිබෙනවා. 2019 වසරේ ආර්ථික වර්ධනය 2.6ක මට්ටමක් වනු ඇති බව අපි අපේක්ෂා කරනවා. නමුත් මේ වසරේ යහපත් වාතාවරණයක් පෙන්වනවා. ඒ නිසා 2020 වසරේ ආර්ථික වර්ධනය 4% ඉක්මවා යාම අපේක්ෂා කරනවා. මේ වසරේ සිදු වූ දේශපාලන ස්ථාවරත්වය හා ජනතා ආකල්ප යහපත් වීම ව්‍යාපාරික හා ආර්ථික විශ්වසනීයත්වය වැඩි වීමට හේතු වී තිබෙනවා. ඒ තුලින් අපේක්ෂිත ඉලක්ක අපට සපුරාගත හැකි. මූල්‍ය ප්‍රතිපත්තිය හා ලබා දුන් ණය සහන පැකේජයද මේ සඳහා හේතු වුණා. Declining interest rates will help sustain පොලි අනුපාතයේ පහළ යාමෙන් ජනතාවට ඇතිවන වාසිදායක තත්වයන් පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය HD කරුණාරත්න මහතා අදහස් පළ කළා. පොලි අනුපාතය අඩු කිරීමට තීරණය කරලා තියෙනවා. මේ තීරණය කිරීම ඉතාම හොඳ කටයුත්තක් හැටියට තමයි අපි දකින්නේ. දිගු කාලයේදී වාණිජ බැංකුවලට පොලි අනුපාතය අඩු කිරීමට හේතුවක් වෙනවා. ඒ වගේම ආර්ථිකය තුළ අනිවාර්යයෙන්ම ආයෝජන වැඩි කිරීමේ උපනතියක්කට ගන්නට පුළුවන්. සාමාන්‍ය ජනතාවට මේ පොලි අනුපාතය මහ බැංකුව අඩු කිරීම ක්‍රම දෙකකට බලපාන්න පුළුවන්. කුඩා ව්‍යාපාරයක් පටන් ගැනීම සඳහා ණය ගැනීමේදී අනාගතයේදී පොලි අඩු වෙනවා. මේ පොලි අඩු වීම නිසා ඔවුන්ට ව්‍යාපාරය සාර්ථක කරගෙන යාමේ හැකියාව ලැබෙනවා. පාරිභෝජන අවශ්‍යතාවයක් සඳහා ණය ගත්තත් ඒ පාරිභෝජන අවශ්‍යතාවය සඳහා පොලිය ගෙවීමත් මේකේදී අඩු වෙනවා. ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම් තේමාව යටතේ ජාතික තෙත්බිම් සැමරුම් උත්සවය බතරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ලබන මාස 3 වනදා පැවැත්වෙනවා. ඒ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරුණා. මූලිකව අද මූණ දෙන අපි මේ පරිසර ප්‍රශ්න ටික ජාතික මට්ටමේ විසඳගෙන තව වසර 100,000 ගණනක් මේ මව්බිමේ පරිසර අර්බුදයෙන් තොර රටක් බවට පත් කරගන්න, ඒ වගේම පරිසරය විනාශ නොකරන රටක් බවට පත් කරගන්න, විශේෂයෙන් මුහුදු වෙරළ කිලිටි නොකරන අපිරිසුදු නොකරන රටක් බවට පත් කරගන්න, ඒක තමයි අපේ මූලික ඉලක්කය. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය කටයුතු ගණනාවක් මේ වර්ෂයේ සැලසුම් කළා තියෙනවා. අන්තර්ජාතික සම්මුතියට අද වෙනකොට ලෝකයේ රටවල් 171ක් පාර්ශ්ව කරුවා වෙනවා. මේ වසරේ ලෝක තෙත්බිම් දින තේමාව වෙන්නේ ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම් කියන තේමාව. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk